විනාඩි පහකින් වගේ ෆෝර්න් එකේ බැට්‍රියකේ අයුකාලය වැඩිර ගමද. වගේ ෆෝර්් එකේ බැට්‍රියේ අයුකාලයේ වැඩි කරගන්නේ කොහොමද. නැත්නං ඔගේ ෆෝර්න එකේ බැට්‍රියකත් ඉක්මනට බහිනවද න්? ඔයාට අද අපි කියල දෙන්නේන්න ඔගේ ෆෝර් එකේ බැට්‍රුවේ එකේ ආයු කාලේ වැඩි කරගන්න කොහොම කියලා. විනාඩි පහකින් ඕව විනාඩි පහකින් ඉතින් මේ විනාඩි පහන් වගේ ෆෝර් එක බැට්‍රේ එකේ අයුකාලේ අපි වැඩි කරලා දෙවා විීඩියෝ එක පටන්ගන්න කකාල මතක්ර ියබ එක සබස්කරයි් කරන්න අප පෆෙස්බුක් එකනව තික්තොක් එක නොයි ෆලෝරල තියාගන්න ඒනම් පටන්ගම ඔයාගේ ෆෝර්න් එකේ බැට්‍රිය එකෙත් ආයුකාලය වැඩි කරන්න. அங்கைக்க வோல் பேப்பேக்க अ गोඩක් पलाट कर වැरद्दක් තමයි सुध पाट හरी गोडක් ब्राइटनस කल එක वॉल पेपे का दागानने එක ඔया टे लसनට हती හැබई बैट्र केට හෙමන है सुधपाट වගේ ब्राइटनस कल तीने वॉल्ल पेप ඔयाගේ फोर्ने के बैट्र के इමට बसනවා ඉතින් ඔया දාलातीයන්නේ ඒගේ वोल पेपे का नांग දැनම डर्क वॉल पेपट मारवेन पूल नांग फोन के सहा अपल डार्क मोड එක के यूज करन डर्क वोल पेपक ඔयाගේ फोनने के बैट्र के बाहीने का अडु कर द अंक देख या िटिंग හැම වෙේීමම ඔයා ෆෝර්ණිේ බ්යි්න මට්ටම අඩුවෙන් තියාගන්න බලන්න ඔට ඕන වෙලාවට වැඩිරගන්න හැබැයි අවශ්‍යවෙලාවට අඩුමට්මක තියාගන්න එම හැම වෙලේම ඔයා ෆෝර්න් එකේ බැග්‍රවුන්් එකේ රන්වෙන ඇප්ස් කලෝස් කරලා රැම්මික් ලීන් විදිහයට තියාගන්න මොකද බැග්‍රවන්් එක රන්වන්න ඇප්ස් ඔයාගේ බැට්‍රිය එක ස්සනව නෙවයි ගිලිනවා අංක තුන නිතරම ඔයාගේ ඇ පෝ එක අප්ඩේට කරන්න ලංකාවයාගේ වැරදි මතයක් තියෙනවා එක අ අප්ඩේටරන එක ඇප්ස් අ අප්ඩේට කරන එක හොඳනෑ කියලා එක වැරදි ඩිවලපර්ස්ුලා අප්ඩේට් වලින් කරන්නේ ඒවාගේ තියෙන වැරදි අඩුපාඩු හදනක මෙතනද යාලා විශේෂ සැලකිල්ලක් දෙනවා ෆෝර් එකේ බැට්‍රිය එකට ඉතින් එඒයාලා අපිට දෙන්න හැම අපප්ඩේට් එකින්ම අපේ ඇ් සහ Oයස් වල බැට්‍ර යුසේජ්ක අඩු කරවට. ඉතින් මතක ඇතිව ඔයාගේ ඇ් සහ ඔස් එකට අ අප්ඩේට් එකක් ආපු ගමන් එක දාගන්න අංක හතර සයට විස්සට බැට්‍ර එක බැස්ස ගමක් චාජ් කරන්න ොඩක් අයි තාගින්වා බැටරියක සියයට බිඳුවට හෝ සියයට දහයි විතර වෙනකං අඩුනාට පස්සේ සියට සියක් දක්වා චාජ් කරන එක තමයි හොඳ කියලා. මේක අපේ ෆෝන්වල තියෙන ලිතිියම් අයන බැටරිවලට ගොඩක් ලොකු හානිකර දෙයක්. මොකද ඒවා හදන්නේ සැලකේතු වාරගණක් කාරෝපණය කරන්න පුළුවන් විදියට. ඒහින්දා සියයට විස්්ස දක්වා බැට්‍රිය බැස්ස ගමන් ෆෝර්න් එක චාජ් කරන්න. අනිත්දේ තමයි ෆෝන් බැට්‍රියක චාජ්කේ තියෙදේ ෆෝර්න් එක යුස් කරන්නත් තෙපා එක බැටියකටත් හොඳමදේ ඔයාගේ ආරක්ෂාවටත් හොඳ මදි. නෙත් විශේෂමදේ සයට සියයක් දක්වා සම්පූර්ණව චාර්්‍යනතෙක් ෆෝන් එක චාර්ජකෙන් ගලවන්න එපා. මොකද අඩු ප්‍රතිශතයක් චාර්වනයක බැටරියකේ ආයුකාලයට තදින්ම බලපානවා. අංක පහ උෂ්ණත්වේ ගානට තියාගන්න. ඔය දන්නවද. අඩු උෂ්ණත්වය ඔයා ෆෝර්න්ණ එකේ බැට්‍රිය එකක ඉක්මනින් බස්සනවා වගේ අධික උෂ්ණත්වේ නිසා ඔයාගේ බැට්‍රියක පපුරන්න වනත් පුළුවන් ඒ නිසා පුළුවන් තරන් දෙපැත්ම බැලස් වෙන උෂ්ණත්වයක තියයාගන්න බලන්. ඒවගේම ඔයගේම් ගහල හරි වෙන වැඩක් කරලා හරි ෆෝර්් එක රත්තු වෙලා නන්තියෙන්නේ ඒක නිමන දීලා චාජයකට ගහන්. අංකහය ෆාස් චාර්ජිං යුස් කරන්න එපා ෆාස් චාර්ජිං කියන එක අපිට වෙලා ඉතුර කර දුන්නට බැටරිියට. මෆාස් චාර්ජිින් කියන්නේ ෆෝන් බැට්‍රියට ලොකු ගැටලුවක්. බැට්‍රිය චාර්්‍යනෝ වගේම එක බහිනව කියලත්. මතකතියාගන්න ඔට හදිස්සි මහොතකදදි ෆාස් චාජිං යස් කරන්න ඒවගේම ෆෝර් එක වයිබේට් මූඩ් යන්න තෙපා අත්‍යවශ්‍ය මහොතකද හැර ෆෝන් එක වයිබරේට් කරන්න ලොකු ශක්තියක් වැෑය කරන්න සිද්ධ වෙනවා බැට්‍රියකට අංක හත යස් කරන්නේ නැති ඇස් අයින් කරන්න ඔය පාවිච්ිරන්නේ නැති ඇස් ඔගේ ෆෝර්න් එකේ තියෙනවද. හැබැයි ඔයා මේ ඇ්ස් පාචිරේ නැති වුණට ඒස් නම් ඔයාගේෆෝනි එක බැට්‍රියක හොඳදට පවිච්චි කරවා බැග්‍රෞන්් එක රන් වෙලා ඉතින් ඔයා පාවිච්චිරන්න නැති App් ඔයාගේ ෝනි එකේති. වනං ඒවා මකලා ඒවා අයින්ම කරලා දාන ඒක ලොකු උදව්වක් ඔයා ඔයාගේ බැට්‍රිය එකට කරන්න අන්කාට බැටරි සේවමෝඩ් අපි හැමෝගෙම වගේෆෝන්වල බටරි සේව මෝඩ් එකක් තියෙනවා හැබයි ගොඩක් අය මේක යස් කරන්නේ නැහ මේ මෝඩ් එක ඔයාගේ ෆෝර්න් එක සටිංස් ඇජස් කරලා ශක්තිය ඉතුරු කරලා දිගු වෙලාවක් ඔයාගේ බැටරිිය එක තියාගන්නවා සමහර පෝන්වල මේ මෝඩ් එක අපිට ඕන විදිහට කස්ටමයිස් කරන්නත් පුළුවන් ඉතින් නිකං තියෙන එකේ ඔය මෝඩ් එක යස් කරලා බල ලොකු වෙනසක් ඔයාට ම බලා ගන්න පුලුවන්වෙයි අංක නවය චාජිං පෝට් එක පිරි සුදුවතියාගන් කාලය කියනකොට අපේ පාවිච්චයත් එෙක්ක ෆෝර්න්ණ එකේ චාජිම් පෝට් එකට දූවිලීක් බැඳනවා මේ හේතුව නිසා හරියට බැට එක චාර්්ුවවෙන්නේ නැතුව යනවා ඒවගේම සමහර විට පෝඩ් එකට හානි සිදුවන්නත් පුළුවන් ඒ නිසා මාස තුනකට සැරයක්වත් ඔයාගේ චාර්ජිං පෝට් එකත් ලීන් කරන්න වගබලාගන්න අංක දහය ලොකේෂන් ඔෆ් කරන්න ඔයාගේ පෝර්්නි එකේ හැමතිස්සම ලොකේෂන් ඔෆ් කරලා තියන්න එහෙම විතරක් කරලා ඇතිද නැනෑ ඔයාගේ සහර ඇ්ස්ලට ලෝකේෂන් වලට ඇක්සස් දීලා තියෙනවනං සෙටිංස්වනිින්ක් ඒවා අයින් කරන්න මොකද ඒඇ් ෝන් වෙනසාහ බග්‍ර ේ රන්වෙන හැමවෙලේ. ඔයාට නොපෙනුනාට ලොකේෂන් නොන් වෙනවා. තිං ලොකේෂන් ඔන්නුනහම බැටරි බහින විදිහ අමුතුුවෙන් කියන්න ඕ නෑනේ ඒ නිසා අනවශ්‍ය ඇ්ස්වල්ට ලෝකේෂන් නක්සස් දීලා තියෙනව නං ඒවා දැම්ම අයින් කර. ඉතිං මේදේවල් දාය ඔයා හරියටකරොත්, ඔයාගේ ෆෝර් එක බැට්‍ර එකත් ඔට ගොඩක් ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අද ඉඳලම මේ ටිප්ස් දාහය ඔයා ෆලෝව කොරොත්. ටික කාලයක් යද්දී ඔයාටම තේරෙ කොච්චර ලොකු වෙනසක් වෙලාද කියලා. ඉතින් මතකැතුව අපිය YouTube එක සබස්්‍රයි් කරලා ෆෙස්බුක් එකේ ටික්ටොක් එකේ ෆලෝ කරලතියාගන්න මෙමගේ දේවල් දිගටම දැනගන්න.